Hi, Aloni, kommt da leider und ich bin noch gleich hier. Na, ich denke, ne, ada video ke di allat polkatu angroli moon itta mask ekak daana hati tamai kiyala danna tanni godak aya hala thibuna ne charcoal mask ekata kadin ganne nathuwa gedey di karanna video ekak aran enne kiyala idi man ek video ekak aran awa samanya dara anguru walin tamai man eke අඟුරු කුඩු හදාගත්තා. ඉතින් අද මම හදාගත්තේ පොල් කටු පුච්චලා ඒක බ්ලෙන්ඩ් කරලා තමයි මේ කුඩු එක හදාගත්තේ. මම අරගෙන ආවා ඔයාලට පෙන්නන්නම්. මම කුඩු කරගෙන ආවා. මට ඒක වීඩියෝ කරන්න නම් බැරි වුණා. ඉතින් කලින් වීඩියෝ එකේදී කරේ මම ඒකදී ඔයාලට පෙන්නුවා දරා අඟුරු මම බ්ලෙන්ඩ් කරලා ගත්තේ. ඉතින් අද පොල් කටු පුච්චලා මම හිතනවා හැමෝටම පොල් කටු තියෙනවනේ. පුච්ච ගන්න පුළුවන්. හැබැයි මේක පුච්චනකොට භූමි තෙල්, ආම්පු තෙල් වගේ ඒ මොනවද දාලා නැතුව තමයි පුච්ච ගන්න නැත්තේ සාමාන්‍යයෙන් නිකම් පොල් කට්ට අවුලවගෙන තමයි ගන්න ඕනේ මොකද කෙමිකල්ස් මික්ස් කරගන්න එපා මේ කුඩු එකට එහෙම වුණොත් හැමතෙම හානි කරන නිසා ඉතින් නිකම් පුච්ච ගන්න මම නිකම්ම තමයි පුච්ච ගත්තේ ඒකල නිවෙන්න තියලා ඒක බ්ලෙන්ඩ් කරලා තමයි ගත්තේ ඔයාලට පුළුවන් එහෙම නැත්නම් වංගෙඩියක වගේ කොටා ගන්නත් පුළුවන් මේ තියෙන්නේ මම බ්ලෙන්ඩ් කරගත්ත පොල් කට්ට අඟුරු කුඩු ටික මෙතන කට්ටක් වගේ කුඩු තියෙන්නේ ඇති මොකද මූණට විතරක් දාන නිසා ඒත් එක්ක මේ තියෙනවා මෝතයකේ ජෙලටින් එක මම මේකට මික්ස් කරන්න අරගෙන ආවා මේක අද දාන්නේ මේක 385ක් වගේ මේක මම ෆුඩ් සිටි එකකින් ගත්තේ සාමාන්‍ය ඕන ෆුඩ් සිටි එකක තියෙනවා සාමාන්‍ය සුපර් මාකට් වල වගේ ගත්තාම ඔයාලට මේක ගන්න පුළුවන් ලොක් ගන්න නැහැ මම පොඩි පැක් එකක් ගත්තේ. ඉතින් දැන් මේ දෙක මික්ස් කරන්න ඕන. සාමාන්‍ය උකු පේස්ට් එකක් එන්න ඕන. මේකට උණු වතුර දාලා තමයි මික්ස් කරන්න නැත්තේ. එහෙම දාලා මික්ස් කරලා හොඳට උකු පේස්ට් එකක් එනකම් මේක හොඳට ජෙලටින් ටික හොඳට දිය වුණාට පස්සේ තමයි මේක මික්ස් කරන්න නැත්තේ. ඊට පස්සේ අරගෙන ගාන්න මම පේස්ට් එක හදන හැටි වීඩියෝ එකක් ඔයාලට දාන්නම්. මුලින්ම මේ විදිහට මම කුඩු කරගත්ත අඟුරු ටිකයි ජෙලටින් එකයි පිරිසිදු ප්ලේට් එකකුයි ළඟට ගත්තා ඒත් එක්කම හැන්දකුත් ගත්තා දැන් මම මේ ටික මික්ස් කරන හැටි ඔයාලට පෙන්වන්න හදන්නේ මේ තියෙන්නේ මම මෝත එකෙන් ගත්ත ජෙලටින් එක මම පොඩිම පොඩි එකක් තමයි ගත්තේ 385ක් වගේ ගානකට තමයි මම මේක ගත්තේ එතන මේක කීප සැරයකට ගන්න ඇති පොඩි ප්‍රමාණයක් ගත්තාම හොඳටම ඇති මම මේ ගත්ත අඟුරු ටික ඔක්කොම ගත්තේ නැහැ මේක පොල් කට්ටක අඟුරු සහ ජෙලටින් මම මේ ප්‍රමාණය තමයි ගත්තේ. ඒ කියන්නේ පැකට් එකෙන් තුනෙන් එකක් වගේ වෙන ප්‍රමාණය මම ගත්තා පොඩි පැකට් එකෙන්. ඊට පස්සේ මම මේකට උණු වතුර ටිකක් මික්ස් කරලා මම දැන් මේ ජෙලටින් එක හොඳට උණු වතුරේ දිය කරගන්න තමයි හදන්නේ. ඉතින් මේක හොඳට දිය වෙන්න ඕනේ. ඒත් එක්කම මේක ඉක්මනට හයි වෙනවා. ඒ නිසා මේක අනාගත්ත ගමන්ම හයි වෙන්න කලින් මූණට දාගන්න එක තමයි හොඳම දේ. පුළුවන් ඉක්මනට මේ වැඩ ටික කරගන්න එක තමයි හොඳ දේ හොඳම දේ. එතකොට අනිත් එක තමයි මේක මේ විදිහට මම මේ අඟුරු ටිකක් දාලා මික්ස් කරගත්තා. මේක අනලා ඉක්මනට කැටි ගැහිගෙන එනවා නම් අපි ඒකට උණු වතුර පොඩි ප්‍රමාණයක් දාලා ආපහු අපිට මික්චර් එක හරියට හදාගන්න පුළුවන්. ඉතින් මේක හොඳට මේ ඔයාලට පේනවා මේක මේ ඒ කියන්නේ නිකන් හයි වෙලා වගේ පේනවනේ නිකන් ගණට පේස්ට් එක ඇවිල්ලා තියෙනවා මෙහෙම. ඒ වගේ තමයි එන්නේ නැත්තේ. හොඳට උකුවට මේ පේස්ට් එක එන්න ඕනේ. එහෙම නැති වුණොත් මේක ටිකක් يعني මේක හරි පදමට එන්නේ නැහැ. හරි පදමට එන්න නම් මේක පේස්ට් එක උකු වෙන්න ඕන. මේ තියෙනවා මම හදාගත්ත පේස්ට් එක. මේක මේ ඇලෙනවා. අද මම මේක දැන් වේලෙන්න කලින් ගා ගන්න ඕනේ. එහෙම නැත්නම් මේක මේ කැටි ගැහුනොත් ඉක්මනට අප්සෙට් වෙනවා. ඒ නිසා මෙහෙම කැටි ගැහුනොත් ආපහු උණු වතුර ටිකක් දාලා ගන්න. මං හිතන්නේ මේකට මාට දැන් හදාගෙන මෙතනට එනකොට වේලිලා මං හිතන්නේ මම උණු වතුර ටිකක් දාගෙන આવොත් හොඳයි කියලා. දාගෙන ආපු ගමන් මම මේක ගානවා. මම ඔයාලට පෙන්නන්නම්. මේ විදිහට තියෙන්නේ ෆේස් මාස්ක් එක. උණු වතුර ටිකක් දාගෙන ආවා. මේක දැන් ඉක්මනට ගාන්න ඕනේ. මොකද මේක හයි වෙනවා, වේලෙනවා. ඒ නිසා මම මේ හැන්දෙන්න තමයි ගාන්නේ. ඔයාලට පුළුවන් පින්සලක් වගේ පාවිච්චි කරන්න. මම මේක ඇණුවේ හැන්දෙන්න නිසා මම හැන්දෙන්න ගානවා.
මේ විදියට ගා ගන්න හොඳට. මේකෙදි අනවශ්‍ය රෝම ගොඩක් ඉවත් වෙලා ගැලවිලා යනවා. ඒ නිසා ඇස් තියෙන හරිය ගන්න එපා. මේක ගලවද්දි අමාරු වෙන ඉඩ තියෙනවා. මේ විදියට ගා ගන්න. නහය හොඳට ගා ගන්න. ටිකක් ගන්නට තට්ටුවක් ගා ගන්න. එතකොට මං හිතන්නේ මේක මේ ගලවන්න ලේසි. ඇහි බැමි හරිය ගාන්න එපා. මං හිතන්නේ මං ඒ හරිය අතින් ගෑවොත් හොඳයි කියලා. මොකද මේ කෙස්වල ගෑවෙන නිසා මෙහෙම පොඩ්ඩක් ගා ගන්න. මොකද අයිබ්‍රෝස් එක්කම ගැලවිලා එනවා නැත්තම්. ඇහි ගෑවුනා. දිර්ගා ගන්න. මම නළල වැඩි ගාන්න යන්නේ නැහැ. මට බයයි මේ මේක මම අහලා තියෙන විදිහට මේක ගලවන්න බෑ. මේ අයිබ්‍රෝස් තියෙන හරිය ගෑවොත් මං හිතන්නේ මං ඇති ගාලා කියලා. දැන් මේක වේලෙන්න තියලා බලමු. වේලෙන්න තියලා බලමු කොහොමද කියලා. අන්න ගාලා ඉවරයි. මෙච්චරයි මම ගාන්නේ. මීට වඩා ගාන්නේ නැහැ. මොකද මේ මේ ගැලවුනොත් මට ප්‍රශ්නයක් වෙනවා. අයබ්‍රෝස් එහෙම. මේ විදිහට. ඔහොම. මම පොඩ්ඩක් එහෙම කරේ මේ ගෑවුන නිසා. හරි ඔච්චරයි. මේක වේලෙන්න තියලා ගලවලා බලමු. මම ඔයාලට පෙන්නන්නම්. මේක ගලවන එකත් මම අද පෙන්නන්නම්. මම ඉදානම් ගලවන එක පෙන්වුවේ නෑනේ. මම අද ගලවන ටික පෙන්නන්නම්. මම මේ වැඩි කන අයිනේට වෙන්න ගෑවේ නැත්තේ මෙහෙ තියෙන නිසා. ආරණවශ රෝම මම කැමති නැහැ ඒව ගලවන්න. ඊට පස්සේ වැඩිම වෙන්න ගන්නවා. දැන් මේක මේ ආයේ ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් උනතුරු ටිකක් දාලා මේක දැන් මිදිලා තියෙන්නේ. මේක වැදගත්ම දේ තමයි මේක මිදෙන්න කලින් ගාන්න ඕන. ඉතින් දැන් මම ගාලි ඉවරයි. කියන්නේ පොල් කට්ට කඟුරුත් ඇත්තටම වැඩි. පොල් කට්ට කඟුරුත් කීප සැරයකට ගන්න පුළුවන්. දැන් මම කතා කරන එක නවත්තනවා. මොකද දැන් මේක වේලීගෙන ඉන්නේ. ඊට පස්සේ හැම ඇදෙන්න ගන්නවා. ඒ නිසා මම ඔයාලට ගලවන එකත් එක්ක වීඩියෝ එක දාන්නම්. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක තෙලා ඉන්න. දැන් මම මේ පෙන්වන වෙලා වෙනකොට වටේට වේලිලා. හැබැයි මේ මූණේ නහය කම්මුල් දෙපැත්ත වගේ ටිකක් අර අතේ ගෑවෙන්නේ නැහැ. හැබැයි ඒ වුණාට වේලිලා නැහැ. අර අතේ ගෑවෙන්නේ නැති මට්ටමට මිදිලා තියෙන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් විනාඩි 45ක් වගේ මන් තියබ්බා ගලවන්න. විනාඩි 45ක් වගේ කලිනුත් මම තියලා තමයි ගැලවි කලින් පාරවල දාපු. ඉතින් මේ පාරත් මං හිතනවා විනාඩි 45ක් විතර තියන්න කියලා. මේ වෙනකොට නම් සාමාන්‍ය මට්ටමට වේලිලා තියෙන. හැබැයි අර හොඳටම වේලිලා නැහැ. අර වියලි ගතියෙන් වේලිලා නැහැ. ඒ නිසා මම හිතනවා තව ටිකක් වෙලාවක් තිබ්බොත් හොඳයි කියලා. මෙන්න මේ මං අල්ලන ප්‍රදේශයේ සීතලට දැනෙන නිසා. දැන් නම් ඔන්න හොඳට වේලිලා තියෙන්නේ. දැන් මම මේක රිමූව් කරන්න හදන්නේ. ඔයාලටත් බලා ගන්න පුළුවන්. මේක උඩු අතට තමයි රිමූව් කරන්න ඕන. මොකද බ්ලැක් හෙඩ්ස් වගේම වයිට් හෙඩ්ස් උත් ගැලවිලා අනවශ්‍ය රෝමත් ගැලවිලා එන්න නම් මේක විරුද්ධ පැත්තට තමයි අපි ගලවන්න නැත්තේ. ඇත්තටම හරිම වේදනාවක් එනවා. මේ ඔයාලත් දාලා බලන්න. ඒ තරම් ලේසි නැහැ මේක ගලවන්න. මේ අනවශ්‍ය රෝම ගොඩක් ඉවත් වෙන නිසා පුදුම වේදනාවක් දැනෙන්නේ. හැබැයි ඒකත් එක්ක මේක ඉවරලා අයිස් කියුබ් ට්‍රීට්මෙන්ට් එක කරන්න බලාගෙන තමයි මම මේක රිමූව් කරන්නේ. මොකද ඒ තරම් ලොකු වේදනාවක් එනවා මේක ඉවත් කරනකොට හම්මෝල් දෙපැත්ත. අපි බලමු මේක රිමූව් කරලා.
කරලා ඉවර වෙගෙන එන්නේ. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්න රිමූව වෙලා තියෙන බ්ලැක් හෙඩ්ස් ඒ වගේ වයිට් හෙඩ්ස් ගොඩක් පේන්නේ වයිට් හෙඩ්ස් තමයි. බ්ලැක් හෙඩ්ස් ඇත්තන පේන්නේ නැහැ රිමූව වුණත්. මොකද මේක බ්ලැක් කලර් එක ගන්න නිසා මාස්ක් එක. ඉතින් බලන්න මේක ගැලවුවට පස්සේ හරියම සිනිදුයි මූණ. ඒ තරම් අර අනවශ්‍ය රෝම එහෙම ගොඩක් ඉවත් වෙලා යනවා. ඒ නිසා තමයි ඒ තරම් සිනිදුවට ස්කින් එක දැනෙන්නේ. ඔන්න ගොඩක් ලොකු කට්ටක් කාලා මං ෆේස් මාස්ක් එක රිමූව් කරා. ඉතින් දැන් බලන්නකෝ හරියම සිනිදු බවක් දැනෙනවා ස්කින් එකට. මාර විදියට ක්ලියර් වෙලා තියෙනවා. ඔයාලට පේනවා හරිම සැහැල්ලුවක් දැනෙනවා ඒක රිමූව් කරාට පස්සේ. මම ඔයාලට පෙන්නන්නම් දැන් මම රිමූව් කරපු මාස්ක් කෑලි, කියන්නේ අර අපි ගලවපු ෆේස් මාස්ක් එකේ කෑලිවල ඇත්තටම ඇල්ලලා තියෙනවා. වයිට් හෙඩ්ස් තියෙනවා, ඒ වගේම බ්ලැක් හෙඩ්ස් නම් පේන්නේ නැහැ. සහ අනවශ්‍ය රෝම හොඳට පේන්න තියෙනවා. පොඩක් ඉන්නකෝ.